සමහරු කිව්ව මේ තීන්දුව කලින් ගත්තා නම් ඊට වඩා වෙනසක් වෙන්න තිබුණා කියන්නේ ඒ කියන්නේ ඇත්තටම කලින් මේ තීන්දුව ගත්තා නම් මේ අය රණ ජනාධිපතිතුමාට සහය නොදී ඉන්න තිබුණා වගේ කතාවක්. ඔව් දේශපාලන කරලියේ හැම කෙනාම දක්ෂයි දේශපාලන ඉස්සරහට එන්නේ හැම කෙනාම දක්ෂයෙක් නිසා තමයි පාර්ලිමේන්තුවට එන්න පුළුවන්කම ලැබෙන්නේ 225කට 2 කෝටි 20 ලක්ෂයකින් 225ට එනවයි කියන එක මේ සාමාන්‍යයෙන් එළිය අර්ථකථන විවිධ විදිහට ප්‍රකාශ කරාට 225ට එනවයි කියන එක ලේසි නෑ. ඉතින් ඒ 225ට එන කණ්ඩායම විවිධ අර්ථකථනයන් කරන්න පුළුවන් අය තියෙන නිසා ඒයින් කීප දෙනෙකුට හිතෙන්න පුළුවන් මීට වේලාසිනින් මේ මතය ප්‍රකාශ කරා නම් මීට වඩා අපි ගත්ත තීන්දුව තියෙන වෙනස් වෙන තිබුණා gitu. ඒ වගේම ඒ කියන අයට අපි මතක් කරන්න ඕන දේශපාලන ඉක්මන් වෙන්න එපා. ඒක ඉගෙන ගන්න හොඳම කෙනා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමත් රනිල් වික්‍රමසිංහ මැතිතුමත්. ඉතින් ඒ කඳවුරට ගිහිපු අය සමාජලාවට ඉක්මන් වෙලා තීන්දුව ගත්තා කියලා අපි විශ්වාස කරනවා. 15 වෙනිදා තමයි නොමිනේෂන් එකේ අවසාන දවස. 14 වෙනිදා මධ්‍යම රාත්‍රියේ වෙනකම්ම තීන්දුව తీරන ගත්ත නම් ඉවසීමෙන් ඒ අයට ඒ තත්ත්වය උදා වෙන්නේ. මොකද නාමල් රාජපක්ෂ මැතිතුමා පොජන පෙරමුණේ අපේක්ෂකයා වුණු සැනින් රාජපක්ෂ කඳවුරේ ඡන්දටක ස්ථාවර වෙනකොට රනිල් වික්‍රමසිංහ කඳවුරට ගියපු අයට ඊළඟ පාර පාර්ලිමේන්තුවට එන්න බැරි වේවිදෝ කියලා සමහරලාට හිතෙන්න පුළුවන්. ඒ සිතුවිලිත් එක කරන ප්‍රකාශන ඒගොල්ලොන්ගේ මනසට අනුව සාධාරණයි. අපේ මනසට අනුව නිවැරදිම වෙලාවේ නිවැරදිම අපේක්ෂකේ තමයි අපි ඉදිරිපත් කළ තියෙන්නේ. අප මුදල් තැන්පත් කිරීම මං හිතන්නේ 15 වෙනිදා උදෑසන වෙනකම් තියෙනවා. ඒ නිසා අපි අපේක්ෂකයාව අවසාන මොහොත ගෙනා වගේ සුදුසුම නැකතේ සුදුසුම වෙලාවට අපි ඒ අප තැන්පත් කිරීමේ කටයුතු කරනවා. 15 වෙනිදා ඒ කටයුතු අවසන් කළා. 16 වෙනිදා ශ්‍රීමා බෝධිය වැඳලා නියත ජනාධිපතිවරයාගේ ජනාධිපති මැතිවරණ ප්‍රචාරණ කටයුතු අපි ආරම්භ කරනවා 16 වෙනිදා උදෑසන. කොහෙද ප්‍රථම මංගල රැලිය මං හිතන්නේ අපි හැමදාම මංගල රැලිය කරන්නේ අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේදී. නාමල් රාජපක්ෂ මැතිතුමා තරුණ අපේක්ෂකයෙක් නිසා තරුණ සිතුම් පැතුම් වලට ඉඩ දෙන අපේක්ෂකයෙක් නිසා අලුත් තාක්ෂණය පාවිච්චි කරලා විවිධ වැඩසටහන්වල මනස යොදවන අපේක්ෂකයෙක් නිසා මං හිතන්නේ ස්ථානය වෙනස් විය හැකි. තවම අවසන් තීරණයක් අරගෙන නැහැ. පළවෙනි රැලිය පවත්වන්නේ කොහේද කියලා මං හිතන්නේ තව දවස් 4-5ක් ඇතුළත අපි මාධ්‍යට කියනවා පළවෙනි රැලිය පවත්වන්නේ කොහේද කියලා.